කොහොමද ඔයාලට අනාදා ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට subscribe 1000ක් සපිරුණා මගේ YouTube channel එකේ ගොඩක් ස්තුතියි හැම දෙනාටම ඒ වගේම ඉස්සරහට මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉතාමත් ආදරයෙන් මතක් කරනවා ඉතින් subscribe 1000ක් සපිරුණ හේතුව මම ඔයාලට විනාඩි 5ක් තාමත් සුළු කාලයකදී සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යදාගෙන හදාන්න පුළුවන් ස්නැක් එකක් කියලා දෙනවා අද කාලේට ගොඩක් හොඳ ස්නැක් එකක් වේ මේක හැම දෙනෙක්ටම කන්න පුළුවන් පොඩි ළමයින්ට උනත් මේක දෙන්න පුළුවන් බය නැතුව එහෙනම් අපි යන් වීඩියෝ එකට ඉස්සලාම මම අලගෙඩියක් අරගෙන ඒක හොඳට සෝදලා මේ විදිහට පොත ටික අරගන්නවා ඊළඟට මම ග්‍රේටර් එකක් අරගෙන මේ විදිහට අලගෙඩිය ග්‍රේට් කරගන්නවා අලගෙඩිය තඹගෙන මුකුත් කරගෙන නැහැ මේක අමුවෙන් තියෙන්නේ මේ විදිහට ග්‍රේට් කරගන්න මේ තියෙන්නේ මම ග්‍රේට් කරගත්ත අල ටික මම මේ ටික භාජනයකට දාලා මේකට උණු වතුර දාගන්නවා ගොඩක් රසනේ උණු වතුර දාගන්න දාලා ඊළඟට මේක චුට්ටක් මේ විදිහට කලවම් කරලා තවත් භාජනයකට මේක මාරු කරගන්න ඕනේ ඒ කියන්නේ මේක පෙරා ගන්න ඕනේ උණු වතුර ටිකයි අල ටිකයි මේ විදිහට පෙරා ගන්න හැන්දකින් තද කරගෙන වතුර ටික හොඳට පෙරා ගන්න ඊළඟට මම ඇල් වතුර ටිකක් මේ විදිහට දාලා මේක තව ටිකක් හොදගන්නවා මෙතන මම ගත්තේ ටැප් වතුර සීතල වතුර ගන්න එපා නෝමල් වතුර ගන්න ඒකත් මේ විදිහට හොදලා පෙරා ගන්න අපිට මේකට ඕන කරන අනිතම ද්‍රව්‍යනේ ලුණු ඉතින් මම ලුණු ගෙඩියකට අරගෙන මේ විදිහට සුද්ධ කරගන්නවා ඊළඟට මේක මම පොඩියට කපා ගන්නවා මෙන්න මේ විදිහට කපා ගන්න එතකොට ලේසි ලොකුවට කපා ගත්තොත් එහෙම අපිට මේක බෝල කරගන්න ටිකක් අමාරුයි ඒක නිසා මේ විදිහට පොඩියට කපා ගන්න මම මේ පෙන්නන විදිහටම මේ ටික කපා ගන්න ගොඩක් පොඩි කරගන්නත් එපා එතකොට ටිකක් වතුර ගතිය වැඩි වෙනවනේ මෙන්න මේ ප්‍රමාණයට කපා ගත්තාම ඇති ඊළඟට මම කරපින්ත ටිකකුත් අරගෙන හොදලා මේ විදිහට පොඩියට කපා ගත්තා. ඔයාලට රස වැඩි කරගන්න කරපින්ත දාගන්න පුළුවන්. ඊළඟට මම මේ විදිහට භාජනයක් අරගෙන අපි පෙරාගත්ත අල ටික දාගන්නවා. ඒකටම මම පොඩියට කපා ගත්ත ලුණු ටිකක් දාලා ඒකටම කරපින්ත ටිකක් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ කැලිමිරිස් මේස හැන්දක් කහකුඩු තේ හැඳි භාගයක් ගම්බිනිස් තේ හැඳි භාගයක් ලුණු රස අණුව මේ දාන්නේ මම කෝන් පිටි මේස හැඳි දෙකක් ඒ වගේම හාල් පිටි මේස හැඳි දෙකකුත් මම වෙලාවේ දාගන්නවා මේ ඔක්කොම ටික දාලා මේ ටික හොඳට කලවම් කරගන්න මේකට වතුර මුකුත් දාන්න යන්න එපා මොකද අලවල ලුණු වල වතුර තියෙන නිසා අපිට ඒ ටිකෙම හොඳට මේක කලවම් කරගන්න පුළුවන් ඔයාලට හිතනවා නම් මේකේ තෙතමනේ මදි වගේ කියලා ඔයාලට පුළුවන් වතුර චූට්ටක් විතර එකතු කරගෙන පදම හදාගන්න මෙන්න මේ විදිහට බෝල කරගන්න පුළුවන් පදම තමයි තියෙන්න ඕනේ ඊළඟට මේ විදිහට මිශ්‍රණයෙන් පොඩක් අරගෙන මේ විදිහට බෝල කරලා අතේ තියලා මේ විදිහට චුට්ටක් පැතලි කරගන්න මේක බෝල විදිහට බැදගත්තොත් මැද ටිකක් අමු වෙන්න පුළුවන් ඒක නිසා මේ විදිහට පොඩ්ඩක් පැතලි කරගන්න දැන් භාජනයක් ලිපේ තියලා මම ඒකට තෙල් දාගන්නවා තෙල් ටික රත් වුණාට පස්සේ මම හදාගත්ත ස්නැක් එක මේ විදිහට දාගන්නවා තෙල් එක හොඳට රත් වෙන්න දෙන්න රත් වෙන්න දීලා මේ ටික දාලා ගින්දර අඩුවම කරලා මේ ටික බැඳෙන්න දෙන්න එක පැත්තක් බැඳුනට පස්සේ මේ විදිහට හිමීට හරවන්න මේක බැදෙන කලින් හරවන්න එපා එහෙම වුණොත් කෑලි විසික් වෙන්න පුළුවන් මේක බැදුනට පස්සේ සෙට් වෙනවා ඒ වෙලාවට මේ විදිහට හරවන්න
දෙපැත්තම රන්වන් පාට වෙනකම් බැදගත්තට පස්සේ මේක තෙල් එකෙන් අයින් කරගෙන ටිෂු කොලයකට හරිය පත්‍ර කොලයකට හරිය දාගන්න. මේක කර කරගන්න එපා, එහෙම වුණොත් මේක කර රහයන. මොකද ලුණු එහෙම දාලා තිබ්බ නිසා කර වුණොත් කර රහයනවනේ. මේ විදියට රන්වන් පාට වෙනකම් බැදගන්න. මේ තියෙන්නේ විනාඩි 5කින් හදාගත්ත රසම රස ස්නැක් එක. ඇත්තරම ප්ලේන් ටියක් එක මේක හරිම රසයි. ඔයාලා හදලා බලන්නක එකපාරක් කෑවොත් හැමදාම වගේ හදාගෙන කයි. මොකද හරිම ලේසියෙන් හදන්නත් වැඩි අමුද්‍රව්‍යවණෙත් නැහැ. අලගෙඩියක ලුණු ගෙඩියක තියනවනම් අපිට මේක ලේසියෙන් හදාගන්න පුළුවන්. මට ඔයාලට තව දෙයක් කියන්න අමතක වුණා. මම මේකට පාවිච්චි කරේ කෝන් පිටි, හාල් පිටි, මේසැහැඳි දෙක ගානේ. ඉතින් මේ මුකුත්ම නැත්තම් ඔයාලට පාම් පිටි, මේසැහැඳි හතරක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පාම් පිටි එකතු කරත් ඒ තරම්ම ක්‍රිස්පියට ගන්න බැරි වෙයි. අදට මම යන්නම් තවත් අලුත් වීඩියෝ එකකින්. ඉස්සරහට අපි හම්බ වෙමු. සුබ දවසක්.